පෞද්ගලික බැංකු දෙකක ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා වෑන් රථයකින් ගෙන යමින් තිබූ රුපියල් 2,24,56,301 මුදල පසුගිය 28 වැනිදා බුලත් සිංහල ගෝවින්න පහළ නාරගල ප්‍රදේශයේදී කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් 5 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. කොල්ලකෑ මුදලින් රුපියල් 1,65,91,800ක්ද සැකකරුවන් ගෙන ගිය ගිනි අවිය සහ එහි පතොරම්ද T56 පතොරම් 5ක් සහ ජංගම දුරකථන 5ක්ද සැකකරුවන් සමගම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. සැකකරුවන් කොල්ලකෑ මුදලින් කොටසක් වියදම් කර තිබූ අතර එම මුදල් යොදවා මිලටගත් රන්මාල 3ක්, පෙන්ඩන්ට් 2ක්, අත්පලඳනාවක් සහ මුදු 3ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩවලව සෙවනගල, කොළඹගේ ආර සහ ගල්නෑලම් යන ප්‍රදේශවලදීය. ඉතා ආරක්ෂිතව විශාල මුදලක් ගෙන යමින් සිටියේදී මෙම කොල්ලේ සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. කොරණ බුලත් සිංහල පාරේ පහළ නාරගල ප්‍රදේශයේ ආපන ශාලාවක් අසල මුදල් සහිත වාහනය නතර කළ පිරිස ඉන්බැස තේපානය කිරීම සඳහා ගොස් ඇති අතර වාහනයේ සිට ඇත්තේ මුදල් භාරව පැමිණි නිලධාරීන් 2 දෙනාගෙන් 1 අයෙකු පමණි. වාහනයේ රියදුරාද ආරක්ෂක නිලධාරියාද මුදල් භාරව ආ තවත් අයෙකුද තේපානය සඳහා ආපන ශාලාවට ගොස් ඇති අතර ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවිය තිබී ඇත්තේ වාහනය තුළය. CCTV කැමරා දර්ශන 200ක් පමණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව මොවුන් පලා ගිය වාහනය හඳුනාගෙන ඇති අතර එක් සැකකරුවෙකු එම වාහනයේ ලියාපදිංචි අයිතිකරුගෙන් ඒ හිතවත්කමට ඉල්ලාගෙන ඇත්තේ කාන්තාවක් වැලීමට යන බව පවසමිනි. සැකකරුවන් මුදල් කොල්ලකා එහි සිටි පිරිසට මිරිස්කුඩු ප්‍රහාරයක්ද එල්ල කර පලා ගොස් තිබිණි. මෙහි පළමුවැනි සැකකරු යුද හමුදා කමාන්ඩෝ බලකායේ සේවයේ නියුතුව සිටි ඉන් ඉවත් වූ අයකි. තවත් සැකකරුවෙකු මෙම මුදල් ප්‍රවාහනය කරන සමාගමේ ජුලි 3 වැනිදා සිට 20 වැනිදා දක්වා සේවය කළ අයකි. කොල්ල කන ලද මුදලින් ඔවුන් මිලටගෙන තිබූ රන් ආභරණවල වටිනාකම රුපියල් 3,48,500ක් වේ. බුලත් සිංහල පොලිසියට අමතරව කළුතර කොට්ටාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආර්යරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ කළුතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය කළුතර කොට්ටාස දූෂණ වැටලීම් අංශය හා කළුතර කොට්ටාස නීතිය බලගැන්වීමේ ඒකකය මහත් පරිශ්‍රමයක් දරා එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට නම් පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබ්බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.